ප්‍රශ්නය Econ නම් උත්තරය ශ්‍රී ලංකන් Econ ප්‍රශ්නින් ලියනාරච්චි ලියනාරච්චි සිලුනාම සාදරෙන් පිළිගන්නවා වෙනද වගේ මදත් අපේ Inside Cinemax YouTube channel එකට. හොල්මන් කියන දෙයට මිනිස්සු ගොඩක් බයයි. ඒත් අපේ Cinemaxers ලා නම් horror films බලන්න ගොඩක් කැමතියි කියලා අපි හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා අද අපි අරගෙන අවිලා තියෙන්නේ අද්භූත ඒ වගේම ලොකු අභිරහසක් හැංගිලා තියෙන සුපිරිම Spanish horror film එකක්. ඉතින් මේ film එකේ කතාව මෙහෙමයි. පවුලක් ඉන්නවා අම්මයි තාත්තයි දුවලා දෙන්නයි. මේ අය මේ ප්‍රදේශයට අලුතෙන් තමයි පදිංචිට අවිලා තියෙන්නේ. මේ පවුලේ ඉන්න ලොකු දුවගේ නම තමයි සාරා. සාරා තමගේ යාළුව පිරිසක් එක්ක ඇවිදින්න ගිහින් ආපහු එද්දී ඔන්න ටිකක් රෑ වෙලා. නමුත් හදිස්සියේම මේ අය දකින්නවා සුදු පාට මනාලියක් වගේ ඇඳගත් පුංචි ගැහැණු ළමෙක් පාර පනිනවා කියලා. මේ වගේ මහා රෑක පාළු පාරක් ළඟ ඒ වගේ සුදු පාට මනාලියක් වගේ ඇඳගත් පුංචි ගැහැණු ළමෙක් ඉන්න විදියක් නැහැනේ. අන්න ඒක නිසා සාරා තමගේ යාළුව පිරිසත් එක්කම එළියට බැහැලා පරීක්ෂා කරලා බලනවා. ඒත් ටික වෙලාවකට කලින් දැක්ක ඒ පුංචි ගැහැණු ළමයා නම් මේ අයට හම්බ වෙන්නේ නැහැ. අනිත් අය ආපහු හැරලා යමු කියලා කිව්වත් සාරාකට කැමති වෙන්නේ නැහැ. අන්න ඒක නිසා සාරා තමගේ යාළුව පිරිසත් එක්ක තවදුරටත් හොයාගෙන යනවා. මෙන්න මේ වෙලාවදී බිම් වැටලා තියෙන ටිකක් පරණ තාලේ බෝනික් එක් සාරාට හම්බ වෙනවා. සාරායිට පස්සේ මේ බෝනික්ත් අරගෙන ඇත්තරම සාරා තමන්ගේ ජීවිතේ කරගන්න ලොකුම වැරද්ද තමයි ඒක. ඒකට හේතුව තමයි මේ අද්භූත බෝනික්ක ගෙදර අරගෙන ආවට පස්සේ එතනින් එහාට සාරාට මහ භයානක අත්දැකීම් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තට මේ මොනවද? එහෙම වෙන්නේ කොහොමද? කොහොම නමුත් ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම හොරර් ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. පටන් ගත්ත විනාඩිය ඉඳන්ම හොරර් කියන ෆීලින් එක බලන හැම කෙනෙක්ටම වදින්නම දීලා තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2022 ආපු The Communion Girl කියන ස්පැනිෂ් හොරර් ෆිල්ම් එක. මේ ෆිල්ම් එකට IMDb 5.3 කගයක් ලැබිලා තිනවා. ආරාධනා කරන සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණ කතාව අවසාන විනාඩියට එක් බලන්න එන්න කියලා වීඩියෝ දාන කලින් මතක් කරනවා. මේ වගේ සුපිරිම ෆිල්ම්ස් හැමදාමත් ඔයාලගේ ළඟට මරගෙන ඉන්න අපේ Inside Cinemax YouTube channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි මේ අද්භූත බෝනික්කා ගෙදර අරගෙන ආවට පස්සේ සාරට එතනින් එහාට මොන වගේ දරුණු දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඇත්තරම මේ බෝනික්කත් එක්ක හැංගිලා තියෙන කවුරුත් නොදන්න ඒ අඳුරු අභිරහස් කතාව මොකක්ද? සාරට වගේම සාරගේ යාළුවන්ට ජීවිතේ බේරගන්න හැකියාවක් ලැබෙයිද? අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නන්නේ සෝනියා කියලා තරුණ ගැහැණු ළමයෙක්. ඒත් සෝනියාගේ ඇඟ පුරාම සුදු පාට ලපකැලල් වගේක් තියෙනවා. හරියට හැම විකෘති වීමක් වගේ. සෝනියාගේ බොයෆ්‍රෙන්ඩ් ගේ නම තමයි කාල්. කාලුත් උන්න ඇවිල්ලා සෝනියා එක්ක කතා කරනවා. නමුත් එකපාරටම මෙතන ලයිට්ස් නිවි නිවි දැල් වෙන්න පටන් ගන්නවා. ඒක දැක්කට පස්සේ සෝනියා බය වෙනවා. සෝනියාට පස්සේ කියනවා මම දැක්කේ ඇත්තම ගැහැණු ළමයෙක්. ඒකේ නා නිතරම වගේ මාව භයානක තැන්වලට එක් කරගෙන යනවා. මට තවදුරටත් මේක දරාගෙන ඉන්න බෑ කියලා. ඊට පස්සේ සෝනියා එකපාරටම ගෑරුප්පුවකින් බෙල්ලට ඇනගෙන සීද විහානි කර ගන්නවා. කාල්ට සෝනියාව බේර ගන්න අවස්ථාවක්වත් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම අපිට පෙන්නනවා මෙතන පැත්තක තියෙන අද්භූත බෝනික් එක. ඉතින් ෆිල්ම් එක පටන් ගද්දිම පෙන්නපු මේ සිද්ධියෙන් අපිට ප්‍රශ්න ගොඩක් එනවා. ඇත්තටම සෝනියා කියන්නේ කවුද? සෝනියාගේ ඇඟ පුරාම සුදු පාට ලපකැලල් තිබ්බේ ඇයි? සෝනියා බය වෙලා හිටියේ ඇයි? සෝනියා කවුද ගැහැණු ළමෙක් ගැන කිව්වා? ඇත්තටම සෝනියා අදහස් කරන්නේ මොකක්ද? ඒ වගේම සෝනියා සීද විහානි කරගත්තේ ඇයි? ඒ විතරක් නෙවෙයි මෙතන තියෙන මේ අද්භූත බෝනික්ක මේ ෆිල්ම් එකේ කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙන්න මේ හැම ප්‍රශ්නයකටම උත්තර ෆිල්ම් එකේ කතාව ටිකක් බලාගෙන යද්දී ඔයාලට තේරෙයි. ඔන්න දැන් අපි එනවා මේ ෆිල්ම් එකේ මේන් ස්ටෝරි එකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි සාරා. සාරාගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි නංගි. සාරාගේ නංගිගේ නම තමයි ජූඩි. ඉතින් ඇත්තටම මේ අය මේ ප්‍රදේශයට අලුතෙන් තමයි පදිංචි රැවිලා තියෙන්නේ. ඒත් සාරාට මේ වෙද්දිත් මේ ප්‍රදේශයේ හොඳ යාළුවෙක් ඉන්නවා. එයාගේ නම තමයි රෙබෙකා. ඒත් රෙබෙකා කියන්නේ සෙල්ලක්කාර චරිතයක්. එයා නිතරම වගේ සාරා එක්ක ඇවිදින එකම තමයි කරන්නේ. අන්න ඒකට සාරාගේ අම්මයි තාත්තයි කැමති නැහැ. සාරාව නිතරම වගේ ගෙදර ඇතුලේ හිර කරලා තියාගන්න තමයි සාරාගේ අම්මයි තාත්තයි උත්සාහ කරන්නේ. නමුත් සාරා රෙබෙකා එක්ක ඇවිදින්න කොහොම හරි වෙලාවක් හොයා ගන්නවා. ඔන්න මේ වෙලාවදිත් අපිට පෙන්නන්නේ ඉක්මනින්ම ගෙදර එන්නම් කියලා සාරා යනවා රෙබෙකා එක්ක ඇවිදින්න. ඔන්න අද නම් රෙබෙකා සාරාව එක් කරගෙන එන්නේ ක්ලබ් එකකට. මේ දෙන්නා මෙතනට ගියාට පස්සේ රෙබෙකා ගන්නවා ටැබ්ලට් එකක්. ඒකෙන් කොටසක් එයා අරගෙන ඉතුරු කොටස දෙනවා සාරාට. ඊට පස්සේ මේ දෙන්නා හොඳටම මත් වෙලා ඩාන්ස් කරන්න පටන් ගන්නවා. වෙලාව යනවා දෙන්නටම තේරෙන්නේ නැහැ. පැය කිහිපයකට පස්සේ තමයි මේ දෙන්නට තේරෙන්නේ දැන් ගෙදර යන්න ඕනේ කියලා. කොහොම නමුත් සාරා රෙබෙකාත් එක්කම එළියට එනවා. නමුත් ඔන්න මේ දෙන්නා මෙතනට ආපු යාළුවන් ටික මේ දෙන්නව මෙතන දාලා වාහනේ පිටත් වෙලා යනවා. දැන් ඔන්න සාරාටයි රෙබෙකාටයි ගෙදර යන්න විදියක් නැහැ. අන්න ඒක නිසා රෙබෙකා සාරා එක්කම ගිහින් පාර යන වාහනවලට අත දානවා. නමුත් ඇත්තටම දැන් ගොඩක් රෑ වෙලා. අන්න ඒක නිසා පාරේ වාහනයක් යන්නෙත් නැහැ. යන වාහනයකට රෙබෙකා අත දානවා. නමුත් ඒ වාහනය නම් නතර කරන්නේ නැහැ. කොහොම නමුත් උන ටික වෙලාවකට පස්සේ තවත් වාහනයක් එනවා. සාරායි රෙබෙකායි අත දැම්මට පස්සේ ඒ වාහනය නම් නතර කරනවා. ඒත් ඔන්න මේ වාහනේ ඉන්නේ මයික් සහ ටෝනි කියන තරුණ පිරිමි ළමයින් දෙන්නා. රෙබෙකාට අවශ්‍ය මත්ද්‍රව්‍ය සපයන වැඩේ කරන්නේ මෙන්න මේ මයික් කියන කෙනා. මයික් කියන්නේ ඒ තරම් හොඳ කෙනෙක් නෙවෙයි කියලා රෙබෙකා දන්නවා. අන්න ඒක නිසා රෙබෙකා මේ වාහනයට නගින්න කැමති
වෙන්නේ නැහැ. නමුත් මේ මහරෑ ආපහු වාහනයක් එයිද එහෙම ආවත් නතර කරයිද කියලා සාරාගේ හිතේ සැකයක් තියෙනවා. අන්න ඒක නිසා සාරා රෙබිකවත් එක් කරගෙනම නගිනවා මයික් සහ ටෝනි යන මේ වාහනයට. නමුත් ටික දුරක් යද්දි තමයි සාරාට තේරෙන්නේ රෙබිකා මේ වාහනේට නගින්න අදිමදි කළේ ඇයි කියලා. ඒකට හේතුව තමයි මයික් ප්‍රධාන පාරෙන් නැතිව වෙනත් අතුරු පාරකට වාහනය දානවා. සාරා සහ රෙබිකාගෙන් අයිතු ප්‍රයෝජනයක් ගන්න තමයි මේ දෙන්න උත්සාහ කරන්නේ කියලා සාරාටයි රෙබිකාටයි තේරෙනවා. අන්න ඒක නිසා රෙබිකා මයික්ට කෑ ගහලා කියනවා කරුණාකරලා වාහනේ නතර කරන්න කියලා. නමුත් මයික් වාහනේ නතර කරන්නේ නැහැ. අන්න ඒක නිසා රෙබිකා හයියම කෑ ගහලා මයික්ට කියනවා කරුණාකරලා වාහනේ නතර කරන්න කියලා. නමුත් මයික් ඒක අහන්නේ නැහැ. ඉතින් මේ විදියට දිගටම වාහනේ යද්දි ඔන්න හිටි හැටියෙම සාරා දකිනවා මනාලියක් වගේ සුදු ඇඳුමින් සැරසුන පුංචි ගැහැණු ළමෙක් එකපාරටම පාර පනිනවා කියලා. ඇත්තටම මේක හරියටම දකින්නේ සාරා විතරයි. කොහොම නමුත් මේ තැනින්ම මේ වාහනය නතර වෙනවා. සාරායිට පස්සේ එයා දැකපු දේ ගැන අනිත් අයටත් කියනවා. නමුත් අනිත් අය නම් ඒක විශ්වාස කරන්නේ නැහැ. ඒත් සාරා රෙබිකාත් එක්ක වාහනෙන් එළියට බැහැලා ටික වෙලාවකට කලින් දැක්ක ඒ පුංචි ගැහැණු ළමයා හොයන්න පටන් ගන්නවා. ඒත් සාරා රෙබිකාත් එක්ක වාහනෙන් එළියට බහිනවා. කොහොමත් මේ දෙන්නට වාහනෙන් එළියට බැහැ ගන්න අවස්ථාවක් නැතිවෙන්නේ තිබුණේ. ඇත්තටම මේක සාරා විතරයි දකින්නේ. මේ වගේ මහා රෑ පාළු පාරක මනාලියක් වගේ සුදු ඇඳුමින් සැරසුන පුංචි ගැහැණු ළමෙක් දකින එක ඇත්තටම සාමාන්‍ය දෙයක් නෙවෙයිනේ. අනිත් අය ඒක දැක්කේ නැති වුණාට සාරා එක ගැන කිව්වට පස්සේ අනිත් අයගේ හිතෙත් බයක් සැකයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි සාරා මේ වෙලාවදී කියනවා සමහර විට ඒ පුංචි ගැහැණු ළමයාට කරදරයක් වෙලාද දන්නේත් නැහැ. ඒක නිසා අපි එළියට බැහැලා පරීක්ෂා කරලා බලමු කියලා. අනිත් අය නම් ඒකට කැමති වෙන්නේ නැහැ. නමුත් සාරා කියන නිසා මේ අය එළියට බැහැලා පරීක්ෂා කරලා බලනවා. ඉතින් ඇත්තටම මෙතනින් එහා පැත්තේ තියෙන ලොකු කැලයක්. මේ පැත්තට අර ගැහැණු ළමයා දුවගෙන ගියා වගේ තමයි සාරා දැක්කේ. අන්න ඒක නිසා සාරා තමන්ගේ අනිත් අයත් එක්ක මේ කැලේ පැත්තට ගිහින් පරීක්ෂා කරලා බලන්න පටන් ගන්නවා. ඒත් ටික වෙලාවකට කලින් මනාලියක් වගේ සුදු ඇඳුමින් සැරසුන ඒ පුංචි ගැහැණු ළමයා නම් මේ කැලෙන් මේ අයට හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඒත් ටික දුරක් ඉස්සරහට යද්දි මේ අය මහ භයානක දෙයක් දකිනවා. ඒක තමයි කවුරු හරි බල්ලෙක්ව එල්ලලා මරලා තියෙනවා. මේක දැක්කට පස්සේ ටෝනි කියනවා මේ ඉන්නේ අනිවාර්යෙන් කාගේ හරි දඩයම් බල්ලෙක් වෙන්න ඕනේ. තවදුරටත් දඩේ මේ අරගෙන යන්න බැරි බල්ලන්ව මේ විදිහට තමයි මරලා දාන්නේ. මේක සාමාන්‍ය දෙයක්. මේක ගණන් ගන්න එපා කියලා. කොහොනක් මේ වෙලාවදී අනිත් අය නම් කියන්නේ ආපහු හැරලා යමු කියලා. ඒත් සාරා ඒකට කැමති නැහැ. මොකද සාරාට මේ වෙලාවදී හම්බ වෙනවා බිම් වැටලා තියෙන පර්ණතාලේ බොනික් එක්. ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එක පටන් ගද්දිම සෝනියා කියන අර ගැහැණු ළමයා සිද විහානි කරගත්තා. අන්න එතනත් තිබුණේ මේ අద్భుත බොනික්කම තමයි. ඒත් සෝනියා සිද විහානි කරගත්ත තැන තිබුණ මේ අద్భుත බොනික්කා මෙතනට ආවේ කොහොමද කියලා අපිට තවමත් හිතා ගන්න බැහැ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් මේ බොනික්කව දැක්කට පස්සේ සාරා කියනවා සමහර විට මේ බොනික්කා ටික වෙලාවකට කලින් දැකපු ඒ ගැහැණු ළමයාගේ වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි තව ටිකක් හොයලා බලමු කියලා. ඒත් දැන් ඇත්තටම ගොඩක් රෑ වෙලා. ඒ විතරක් නෙවෙයි තනිකරම තියෙන මෙතන පාළු කැලයක්. අන්න ඒක නිසා අනිත් අය කියනවා දැන් හෙව්ව ඇති අපි ඉක්මනින්ම මෙතනින් යමු කියලා. අන්න ඒක නිසා සාරා මේ බොනික්කත් අරගෙන යාළුවන් එක්ක මෙතන යන්න තමයි හදන්නේ. නමුත් ඔන්න කැලේ පැත්තෙන් එක පාරටම සාරාට විතරක් ඇහෙනවා කවුරු හරි මොකක් හරි දෙයක් මූණලා එයාට කියන්න උත්සාහ කරනවා වගේ කියලා. ඒත් ඒක හරියටම පැහැදිලි නැහැ. අන්න ඒක නිසා සාරා මේක ගණන් ගන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ සාරා මේ හම්බ වුණ බොනික්කත් අරගෙන එනවා ගෙදර. ඉක්මනින් මාපහු එන්නම් කියලා ගියත් ඔන්න සාරා ඇවිල්ලා තියෙන්නේ පහුවෙනිදා පාන්දර. වාසනාවකට වගේ සාරාගේ අම්මයි තාත්තයි නම් තවම නැගිටලා නැහැ. සාරාට මේ වෙලාවේ හම්බ වෙනවා එයාගේ නංගිව, ඒ කියන්නේ ජූඩිව. ජූඩි දකින්නවා අක්කාගේ ළඟ තියෙන ඒ බොනික්කව. ජූඩිට පස්සේ අක්කාගෙන් මේ බොනික්කව ඉල්ලනවා. නමුත් සාරා මේ බොනික්කව ජූඩිට දෙන්නේ නැහැ. Taman පරක් වෙලා ආපු එක හංගන්න නම් අනිවාර්යෙන් නංගිගෙන් උදව් ඕන වෙනවා කියලා සාරාට තේරෙනවා. අන්න ඒක නිසා සාරා නංගි නිතරම ඉල්ලන සංගරාවක් දීලා එයාව ෂේප් කරගන්නවා. ඊට පස්සේ සාරා ජූඩිට කියනවා අම්මයි තාත්තයි මම කලින් ආවද කියලා ඇහුවොත් එහෙම කලින් ආපු බව අම්මටයි තාත්තටයි කියන්න කියලා. ජූඩිට ඊට පස්සේ ඒ අදහසට කැමති වෙනවා. ඔනිට පස්සවද පෙන්නනවා සාරාගේ අම්මයි තාත්තයි සාරායි නංගි දැන් උදේ කෑම කනවා. සාරාගේ තාත්තා සාරාගෙන් අහනවා ඊයේ රෑ එක වෙද්දි ආවේ නැහැ නේද කියලා. ඊට පස්සේ සාරා තාත්තට කියනවා මම එද්දි එකහමාර වුණා කියලා. නමුත් ඇත්තටම සාරා ආවේ අද උදේ. සාරා සංගරාවක් දීලා නංගිව ෂේප් කරගත්ත නිසා ජූඩිත් මේ වෙලාවේදී තාත්තට කියනවා ඔව් තාත්තේ අක්කා එකහමාර වෙද්දි ගෙදර ආවා කියලා. කොහොම නමුත් මේ වෙලාවේදී සාරාට එකපාරටම වමනේ යන්න පටන් ගන්නවා. කලින් දවසේ ගත්ත මද්රව්‍ය නිසා තමයි මේ දේ වෙන්නේ කියලා සාරාට තේරෙනවා. සාරා ඊට පස්සේ මුහුණ ටිකක් හොදගන්න එනවා වොෂ්රූම් එකට. ඉතින් මේ වොෂ්රූම් එකේ ග්ලාස් එකක් තියෙනවා. නමුත් ඉබේම මේ ග්ලාස් එක ඇරෙනවා. සාරා එක ඒ තරම් ගණන් ගන්නේ නැහැ. ඒත් සාරා මේ වෙලාවේදී දකිනවා එයාගේ අතේ කලින් නොතිබුණ සුදු පාට කැල්ලක් වගේ දෙයක් තියෙනවා කියලා. ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්නපු සෝනියා කියන ඒ තරුණ ගැහැණු ළමයාගේ ඇඟ පුරා තිබුණෙත් මෙන්න මේ ආකාරයෙන්ම සුදු පාට ලප කැලල් කියලා. මම හිතන්නේ ඔයාලට මතක ඇති. ඒ කියන්නේ සෝනියාට උනේ දේ දැන් සාරාට වෙන්න දෙයන්නේ. අපි බලමු ඉස්සරහට මොකක්ද වෙන්නේ කියලා. කොහොම නමුත් මේක දැක්කට පස්සේ සාරාගේ හිතේ බයක් සැකයක් ඇති වෙනවා. නමුත් සාරා මේක ගැන කාටවත් කියන්න යන්නේ නැහැ. ඔනිට පස්සවිට පෙන්නවා සාරා රෙබිකාව මුණ ගැහෙන්න ඇවිල්ලා කලින් දවසේ උන ඒ සිද්ධිය ගැන කතා කරනවා. මෙන්න මේ වෙලාවේදී නම් රෙබිකා කලින් නොකියපු සිද්ධියක් ගැන සාරාට කියනවා. ඒක තමයි මේ ප්‍රදේශයේ දැන් අවුරුදු ගානක ඉඳන් මනාලියක් වගේ සුදු ඇඳුමින් සැරසුන පුංචි ගැහැණු ළමයෙක්ගේ අවතාරයක් වගේ දෙයක් ගොඩක් අය දැකලා තියෙනවා. නමුත් ඒක පුංචි ළමයින් බය කරන්න කියන කතාවක් විතරයි කියලා තමයි මේ වෙලාවේදී රෙබිකා සාරාට කියන්නේ. ඒත් සාරා මේකෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ. අන්න ඒක නිසා සාරා කලින් දවසේ හොයාගත්ත ඒ බොනික්කවත් අර
අරගෙන යනවා පල්ලියේ ෆාදර්ව මුණ ගැහෙන්න. ඊට පස්සේ සාරා මුලින්ම මේ බොනික්කව ෆාදර්ට පෙන්නනවා. මේක දකින්නවත් එක්කම ෆාදර් ටිකක් බය වෙනවා. ෆාදර් ඇත්තටම මොකක් හරි දෙයක් ගැන දන්නවා. නමුත් සාරා කොච්චර විස්තර ඇහුවත් ෆාදර් කිසිම දෙයක් ගැන සාරාට කියන්න යන්නේ නැහැ. සමහර විට සාරාගේ ආරක්ෂාව ගැන හිතලා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතන වෙනත් මොකක් හරි අභිරහසක් තියනවා වෙන්නත් පුළුවන්. කොහොමනවත් ඔනිට පස්සෙවිල පෙන්නනවා සාරා ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන එළියට යන්න තමයි හදන්නේ. නමුත් මේ වෙලාවේදී සාරාට තේරෙනවා පිටිපස්සේ තියෙන කර්න් එක කවුරු හරි ඇද්ද වගේ කියලා. සාරා ඊට පස්සේ එතනට ගිහින් බලනවා. ඒත් ඔන්න මෙතන කවුරුත් නැහැ. ඒ විතරක් නෙවෙයි සාරා මේ වෙලාවේදී දකිනවා ඔන්න වොෂ් රූම් එකේ තියෙන කබඩ් එකක දොරක් ඉබේම ඇරෙනවා කියලා. මේක දැක්කට පස්සේ සාරාගේ හිතේ බයක් ඇති වෙනවා. ඒ බය වැඩි වෙනවා මොකද මේ වොෂ් රූම් එකේ ලයිට්ස් මේ වෙද්දී නිවි නිවි දැල් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. සාරා ඉක්මනින්ම මෙතනින් එළියට යන්න තමයි හදන්නේ. නමුත් ඔන්න එකපාරටම අවතාරයක් වගේ අද්භූත බලවේගයක් ඇවිල්ලා සාරාව අල්ල ගන්නවා. සාරා හයියෙම කෑ ගහනවා. ඔනිට පස්සවට පෙන්නනවා සාරා මේ වෙද්දී ඉන්නේ ලිඳක් ඇතුලේ. එකපාරටම මේ ලිඳ ඇතුලට වතුර පිරෙන්න පටන් ගන්නවා. සාරාට එළියට යන්නවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වෙන්නේ මොකක්ද කියලාවත් සාරාට හිතා ගන්න බෑ. ඒ විතරක් නෙවෙයි ඔන්න වතුර ඇතුලෙන් නරවතාරය ඇවිල්ලා සාරාව මේ වතුරේ ගිල්ලලා මරන්න වගේ තමයි උත්සාහ කරන්නේ. නමුත් ඇත්තටම මේක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. සාරා භයානක හීනයක් වගේ තමයි මේ වෙලාවේදී දකින්නේ. මොකද සාරාගේ ශරීරයේ මේ වෙදි තියෙන්නේ තවමත් වොෂ්රූම් එකේ. සාරා මීට ටික වෙලාවකට කලින් හයියම කෑ ගහපු සද්දය අම්මටයි තාත්තටයි ඇහුණා. අම්මයි තාත්තයි ඇවිල්ලා දොර අරින්න උත්සාහ කරනවා. නමුත් සාරා ඇතුලෙන් දොර ලොක් කරලා තියෙන නිසා අම්මටයි තාත්තටයි ඇතුලට එන්න විදියක් නැහැ. සාරාට මොකක් හරි කරදරයක් වෙලා ඇති කියලා සාරාගේ තාත්තා බයෙන් ඉන්නේ. අන්න ඒක නිසා සාරාගේ තාත්තා මේ දොර කඩලා දානවා. සාරාගේ අම්මයි තාත්තයි මේ වෙලාවේදී දකිනවා ඔන්න සාරා බාත්තබ්බෙගේ වැටිලා කියලා. සාරාගේ අම්මයි තාත්තයි ඊට පස්සේ සාරාට කතා කරනවා. මෙන්න මේ වෙලාවදිම සාරා මේ වෙද්දිත් හිර වෙලා ඉන්න ඒ භයානක හීනයෙන්, ඒ කියන්නේ එයා මේ වෙද්දිත් ගිලමින් ඉන්න ඒ ලිඳෙන් එළියට එන්න සාරාට හැකියාවක් ලැබෙනවා. ඒත් එක්කම සාරා යථාතත්වයට පත් වෙනවා. සිද්ධ වුනේ මොකක්ද කියලා අම්මටයි තාත්තටයි විතරක් නෙවෙයි සාරාටත් හිතා ගන්න විදියක් නැහැ. කොහොම නමුත් මේ වුණ සිද්ධිය නිසා සාරාගේ තාත්තා සාරාට බනින්න පටන් ගන්නවා. සාරා යාළුවන් එක්ක නිතරම ඇවිදින්න යනවා. මද්‍රව්‍ය භාවිතා කරන නිසා තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ කියලා සාරාගේ තාත්තා සැක හිතනවා. නමුත් තාත්තා ඒ විදිහට බැන්නත් සාරා හොඳින්ම දන්නවා මෙතන සිද්ධ වුනේ වෙනත්ම දෙයක් කියලා. නමුත් සාරා ඒ කිසිම දෙයක් ගැන අම්මටයි තාත්තටයි කියන්න යන්නේ නැහැ. ඔනිට පස්සවිට පෙන්නනවා සාරා එනවා රෙබෙකාව මුණ ගැහෙන්න. සාරා ඊට පස්සේ සම්පූර්ණම සිද්ධිය වගේම එයාගේ අතේ තියෙන අර සුදු පාට ලප කැලල් ටිකත් රෙබෙකාට පෙන්නනවා. ඒක ඇහුවට පස්සේ රෙබෙකාට බය වෙනවා. ඒකට හේතුව තමයි සාරාගේ අතේ තියෙනවා වගේම සුදු පාට ලප කැලල් මේ වෙද්දී රෙබෙකාගේ උරහිසේ ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තට මේ වගේ දෙයක් වෙන්නේ කොහොමද? අන්න එක ගැන කතා කරද්දී සාරාටයි රෙබෙකාටයි සැකයක් එන්න පටන් ගන්නවා. ඒ දෙන්නා ටික දවසකට කලින් ක්ලබ් එකේ බීපු ටැබ්ලට් එක නිසා මේ වගේ දෙයක් සිද්ධ වුණාද දන්නේත් නැහැ කියලා. සමහර විට මේක ඇලර්ජික් එකක් වෙන්න ඇති කියලා තමයි සාරායි රෙබෙකායි හිතන්නේ. ඉතින් ඇත්තටම රෙබෙකාට ඒ ටැබ්ලට් එක දීලා තියෙන්නේ අර මයික් කියන කෙනා. අන්න එක නිසා රෙබෙකා සාරාත් එක්කම යනවා මයික්ව මුණ ගැහෙන්න. ඊට පස්සේ සාරායි රෙබෙකායි මයික් ගෙන් අහනවා ඔයා අපිට දුන්න මත්පෙති නිසා මෙන්න මේ වගේ සුදු පාට ලප කැලල් ඇති වෙන්න හැකියාවක් තියෙනවද කියලා. නමුත් ඒක මයික් පිළිගන්නේ නැහැ. මයික් සාරාටයි රෙබෙකාටයි කියන්නේ නැහැ මම දුන්න මත්පෙතිවල කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා. කොහොම නමුත් ඊට පස්සේ රෙබෙකා සාරාත් එක්කම මෙතනින් පිටත් වෙලා යනවා. නමුත් ඊට පස්සෙන් අපිට පෙන්නනවා සාරාගේ රෙබෙකාගේ ඇති වෙලා තියෙනවා වගේම සුදු පාට ලප කැලල් මේ වෙද්දී මයික් ගෙත් ඇති වෙලා තියෙන්නේ. නමුත් මයික් එක ගැන සාරාටවත් රෙබෙකාටවත් කියන්න ගියේ නැහැ. ඔනිට පස්සවිට පෙන්නන්නේ රෙබෙකාව. රෙබෙකා එනවා බාර් එකක් ඇතුලේ තියෙන වොෂ් රූම් එකකට. මෙන්න මේ වෙලාවේදී රෙබෙකාට එහා පැත්තේ ටොයිලට් එකෙන් සද්දයක් ඇහෙනවා. සමහර විට එහා පැත්තේ ඉන්න කෙනාට ටොයිලට් පේපර්ස් ඕන වෙලා ඇති කියලා හිතලා රෙබෙකා මේ පැත්තේ තියෙන ටොයිලට් පේපර් එක එහා පැත්තට දානවා. කොහොම නමුත් ඊට පස්සේ රෙබෙකා වොෂ් රූම් එකෙන් එළියට යන්න තමයි හදන්නේ. නමුත් තවමත් එහා පැත්තේ ටොයිලට් එකෙන් සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම ඔන්න ඒ ටොයිලට් එකේ දොර ඇරෙනවා. මෙච්චර වෙලාවක් ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන හිටියට රෙබෙකාට තේරෙනවා ඇත්තටම ඒක ඇතුලේ කවුරුත් නැහැ කියලා. මේක දැක්කට පස්සේ රෙබෙකාගේ හිතේ බයක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න කලින් දාපු ඒ ටොයිලට් පේපර් එක යටින් රෝල් වෙලා එනවා වෙනත් පැත්තකින්. මේක ඇතුලේ මොකක් හරි භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා තේරෙන්න රෙබෙකාට ඒ තරම් වෙලාවක් යන්නේ නැහැ. රෙබෙකා ඊට පස්සේ ඉක්මනින්ම එළියට යන්න තමයි හදන්නේ. ඒත් එක්කම මෙතන ලයිට්ස් නිවි නිවි දැල් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ රෙබෙකාට වෙන්නේ සාරාට උනා වගේම වැඩක්. ඒක තමයි අර අද්භූත බලවේගය. ඒ කියන්නේ අර අවතාරය ඇවිල්ලා රෙබෙකාව අල්ල ගන්නවා. නමුත් රෙබෙකා මේ වෙලාවේදී මෙතනින් එළියට පැන ගන්න සමත් වෙනවා. රෙබෙකා ඊට පස්සේ ෆෝන් බූත් එකකට ඇවිල්ලා එයා ඉන්න තැන වගේම කලින් වුණ සිද්ධිය ගැන හැම දෙයක්ම සාරාට කෝල් එකක් දාලා කියනවා. රෙබෙකා මේ වෙද්දි සෑහෙන බය වෙලා ඉන්නේ කියලා සාරාට තේරෙනවා. ඒත් ඔන්න මේ වෙලාවදීම සාරාටයි රෙබෙකාටයි දෙන්නටම මේ ෆෝන් එක හරහා ඇහෙනවා පුංචි ගැහැණු ළමයෙක්ගේ කටහඬක්. එහෙම වෙන්නේ කොහොමද කියලා දෙන්නටම හිතා ගන්නවත් බෑ. ඒත් එක්කම ඔන්න මේ ෆෝන් බූත් එක ඇතුළට ඇවිල්ලා අර අවතාරය රෙබෙකාව අල්ල ගන්නවා. ඊට පස්සේ රෙබෙකාට වෙන්නේ සාරාට උනා වගේම වැඩක්. ඒ කියන්නේ ඔන්න රෙබෙකාත් මේ වෙද්දි වතුර ගිලෙන ගමන් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි මේ අවතාරය යටින් ඇවිල්ලා රෙබෙකාව අල්ලගෙන වතුර ගිල්ලලා මරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඔන්න රෙබෙකාගේ වාසනාවට රෙබෙකා ඉන්නේ කරදරයක බව දැනගත්ත සාරා ඉක්මනින්ම මෙතනට එනවා. රෙබෙකා මේ වෙද්දිත් ෆෝන් බූත් එක ඇතුලේ වැටලා ඉන්නේ කියලා සාරා දකිනවා. සාරා ඊට පස්සේ ඉක්මනටම ඇවිල්ලා රෙබෙකාට කතා කරනවා. අන්න ඒක නිසා රෙබෙකා මේ වෙද්දිත් දකින භයානක හීනෙන් එළියට එන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ වෙලාවදිම තමයි රෙබෙකා ආපහු යථා තත්ත්වයට පත් වෙන්නේ. Tamanṭuna වගේම වැඩක් තමයි රෙබෙකාටත් සිද්ධ වෙලා තියෙන්නේ.
වෙන්නේ කියලා මේක දැක්කට පස්සේ සාරාට තේරෙනවා. ඔනිට පස්ස අපිට පෙන්නන්නේ මයික්. මයික් වැඩ කරන්නේ බාර් එකක. වැඩ ඉවර නිසා මයික් දැන් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් එක පාරටම මෙතන තියෙන මැෂින්ස් කිහිපයක් ඔන් ඔෆ් වෙන්න පටන් ගන්නවා. මයික් මේක ගැන බලන්න එනවා. ඒත් එක්කම ඔන්න මේ බාර් එකෙත් ලයිට්ස් නිවි නිවි දැල් වෙන්න පටන් ගන්නවා. කවුරු හරි කෙනෙක් මෙතන ඉන්නවා කියලා තමයි මයික්ට හිතෙන්නේ. අන්න ඒක නිසා මයික් ඉක්මනින්ම මෙතනින් එළියට ඇවිල්ලා එයාගේ වාහනෙට නැගලා මෙතනින් පිටත් වෙලා යන්න යනවා. ඉතින් මේ අතරතුරේදී ඔන්න අපිට පෙන්නනවා බය වුණ රෙබෙකාවත් අරගෙන සාරත් මේ ළඟ පාරකින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඔනිට පස්ස අපිට ආපහු පෙන්නන්නේ මයික්ව. බාරක ඇතුලේ මොකක් හරි අද්භූත දෙයක් තියෙනවා කියලා තේරුම් ගත්ත මයික් මේ විදියට පැනලා යන උත්සාහ කළාට තේරුමක් වෙන්නේ නැහැ. මොකද අර අවතාරය මේ වෙද්දිත් මයික්ගේ වාහනේ පිටිපස්සේ වාඩි වෙලා ඉන්නේ. ඒ අවතාරය මයික් දකිනවා. මේක දකිනවත් එක්කම මයික්ට එයාගේ වාහනේ පාලනය නැති වෙනවා. අන්න ඒක නිසා මයික්ගේ වාහනේ මෙතන ඇක්සිඩන්ට් වෙනවා. ඉතින් මේක අවට ඉන්න අය වගේම සාරා සහ රෙබෙකා දකිනවා. ඒ දෙන්නා ඉක්මනටම එනවා මයික් ළඟට. මයික් මේ වෙලාවදී සෑහෙන අමාරුවෙන් එක වචනයක් කියනවා. ඒ වචනය තමයි පුංචි ගැහැණු ළමයා කියලා. නමුත් එතනින් පස්සේ මයික්ට කිසිම දෙයක් කියන්න ලැබෙන්නේ නැහැ. මයික් මෙතනම මැරෙනවා. කොහොම නමුත් ඔන්න මේ සිද්ධිය ගැන දැනගෙන ටික වෙලාවක් යන්නත් කලින් ටෝනි මෙතනට එනවා. ඉතින් ඇත්තටම මයික් කියන්නේ ටෝනිගේ හොඳම යාළුවා. අන්න ඒක නිසා ටෝනිට මේ සිද්ධිය දරා ගන්නත් බැහැ. ඔන්නිට පස්ස අපිට පෙන්නනවා ටෝනි, සාරා සහ රෙබෙකා මේ තුන්දෙනාම මේ සිද්ධිය ගැන කතා කරනවා. ඔන්න මේ වෙලාවදී තමයි සාරායි රෙබෙකායි මේ දෙන්නම දකින්නේ. මේ දෙන්නගෙම තියෙනවා වගේම සුදු පාට ලපකැලල් මේ වෙද්දි ටෝනිගේ අතේ තියෙනවා කියලා. ඉතින් ඇත්තටම මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද? මේ සුදු පාට ලපකැලල් වල තේරුම මොකක්ද? අන්න ඒක ගැන රෙබෙකා විස්තරයක් හොයාගෙන තියෙනවා. ඔයාලට මතක ඇතිනේ ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පේන්නවා මේ වගේම සුදු පාට ලපකැලල් තියෙන අර සෝනියා කියන තරුණ ගැහැණු ළමයා. සෝනියා සීදි විහානි කරගත්තනේ. නමුත් සෝනියාට කලින් සෝනියාගේ අක්කගේ තේ ආකාරයේම සුදු පාට ලපකැලල් ඇවිල්ලා තියෙනවා. අවසානයේදී සෝනියාගේ අක්කත් සීදි විහානි කරගෙන තියෙනවා. Taman ඇතුළු යාළුවන් මේ වෙද්දි අත්විඳින ඒ භයානක සිද්ධිය අනිවාර්යෙන් සෝනියාගේ අක්කගේ ඒ සිද්ධියට කොහෙන් හරි සම්බන්ධ ඇති කියලා රෙබෙකාට මේ වෙද්දි සැකයක් ඇති වෙලා තියෙනවා. අන්න ඒක ගැන විස්තර තමයි රෙබෙකා මේ වෙලාවේදී සාරටයි ටෝනිටයි කියන්නේ. කොහොම නමුත් ඔන්නිට පස්ස අපිට පේන්නවා රෙබෙකා එනවා ගෙදර. රෙබෙකා ඇත්තටම දැන් සෑහෙන බය වෙලා ඉන්නේ. රෙබෙකා තමන්ගේ හිතේ තියෙන දේවල් තාත්තට කියන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම රෙබෙකාගේ තාත්තා කියන්නේ බේබද්දෙක්. තමන්ගේ දුව ඉන්න තත්ත්වය ගැන කිසිම විස්තරයක් තාත්තා අහන්නේවත් නැහැ. ඔන්නිට පස්ස අපිට පේන්නවා පහුවෙනිදා සාරා, ටෝනි සහ රෙබෙකා මේ තුන්දෙනාම යනවා අර විදිහට සීදි විහානි කරගත්ත සෝනියාගේ බොයිෆ්‍රෙන්ඩ්ව, ඒ කියන්නේ කාල් කියන කෙනාව මුණ ගැහෙන්න. සෝනියාටයි අක්කටයි ඇත්තටම සිද්ධුනේ මොකක්ද කියලා විස්තර ටිකක් කාල්ගෙන් අහගන්න තමයි මේ තුන්දෙනා කාල්ව හොයාගෙන එන්නේ. ඊට පස්සේ උන්න කාල් එයා දන්න විස්තරේ මේ තුන්දෙනාට කියන්න පටන් ගන්නවා. සෝනියා එයාගේ අක්කයි දවසක් කොහෙන්දෝ බොනික් එක්ක හොයාගෙන ඇවිල්ලා තියෙනවා. අන්න එතනින් පස්සේ තමයි හැම සිද්ධියක්ම කන පිට හැරෙන්න පටන් අරගෙන තියෙන්නේ. මුලින්ම සෝනියාගේ අක්කාගේ ඇඟේ සුදු පාට ලපකැලල් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ සෝනියාගේ අක්කා කාමරේ ඇතුළෙදිම ගැලවැලලාගෙන සීදි විහානි කරගෙන තියෙනවා. අක්කාගේ මරණය නිසා බය වෙලා හිටපු සෝනියා එතනින් පස්සේ සෑහෙන භයානක දේවල් ගොඩකට මුහුණ දීලා තියෙනවා. සමහර වෙලාවල් වලදී එයාට එකපාරටම භයානක හීන පෙනිලා තියෙනවා. ඒ හැම දෙයක්ම කාල් දැකලා තියෙනවා. කොහොම නමුත් අවසානයේදී සෝනියාත් ගෑරප්පුවකින් බෙල්ලට ඇනගෙන සීදි විහානි කරගත්තා. කොහොම නමුත් මේ වෙලාවේදී සාරා කාල් ගෙන් අහනවා සෝනියායි අක්කයි මොන වගේ බොනික් එකක්ද අරගෙන ආවේ, ඒක ගැන විස්තරයක් දන්නේ නැද්ද කියලා. ඊට පස්සේ කාල් මේ තුන්දෙනාට කියනවා ඒ බොනික්ක සෝනියායි අක්කයි කොහෙන්ද හොයාගත්තේ කියලා නම් අපි දන්නේ නැහැ. නමුත් සෝනියාගේ සහ අක්කාගේ අද්භූත මරණයෙන් පස්සේ ගොඩක් අය කියන්න පටන් ගත්තා අනිවාර්යෙන් බොනික්කා ඒ සිද්ධියට කොහෙන් හරි සම්බන්ධයි කියලා. ඒ බොනික්කා ගැන ඊට පස්සේ මම විස්තර හොයන්න පටන් ගත්තා. අන්න එතකොට මම හොයාගත්තා අවුරුදු ගාණකට කලින් මේ ප්‍රදේශයේ හිටපු පුංචි ගැහැණු ළමෙක් අතුරුදහන් වෙලා තියෙනවා. අවසාන වතාවට ඒ පුංචි ගැහැණු ළමයා ළඟ තමයි ඒ බොනික්කා තිබිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ සාරා සහ රෙබෙකා කාල් ගෙන් අහනවා ඒ බොනික්කා මේ වෙද්දි කොහෙද තියෙන්නේ කියලා. නමුත් මේ වෙලාවේදී කාල් මේ තුන්දෙනාට කියනවා සෝනියා සීදි විහානි කරගනින්දිත් ඒ බොනික්කා එයාගේ ළඟ තිබුණා. නමුත් එතනින් පස්සේ නම් ඒ බොනික්කා අතුරුදහන් වුණා කියලා. සෝනියාට සහ එයාගේ අක්කට සිද්ධ වුණ දේත් එක්ක දැන් සාරාට වගේම රෙබෙකාටයි ටෝනිටයි තේරෙලා තියෙන්නේ සාරාගේ ළඟ මේ වෙද්දි තියෙන්නේ එහෙනම් ඒ බොනික්කා වෙන්නත් පුළුවන් කියලා. කොහොම නැතිට පස්සේ මේ අය කාල් ගෙන් අහනවා ඊට අමතරව මොකක් හරි දෙයක් දැනගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ කාල් මේ තුන්දෙනාට කියනවා ඊට වඩා නම් දෙයක් මම දන්නේ නැහැ. ඒත් පල්ලේ ෆාදර් නම් මේක ගැන ගොඩක් විස්තර දන්නවා කියලා. ඔයාලට මතක ඇතිනේ සාරා ඒ බොනික්කව ෆාදර්ට පෙන්නලා විස්තර හොයාගන්න උත්සාහ කළා. නමුත් ෆාදර් කිසිම දෙයක් සාරාට කිව්වේ නැහැ. ඒත් ඇත්තටම ෆාදර් ඒ සිද්ධිය ගැන විස්තරයක් දන්නවා කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. අන්න ඒක නිසා සාරා, රෙබෙකා සහ ටෝනි මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විස්තර හොයාගන්න ඕන නිසා යනවා ෆාදර්ව මුණ ගැහෙන්න. නමුත් ඔන්න පල්ලේ ඇතුළට ගියත් ෆාදර් නම් පේන්නේ නැහැ. ඒත් මේ තුන්දෙනා දකින්නවා මෙතන වීඩියෝ ටේප් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ අය මේ වීඩියෝ ටේප් එක ප්ලේ කරලා බලනවා. මෙන්න මේ වීඩියෝ ටේප් එකේ තියෙන දේවල් පරීක්ෂා කරගෙන යද්දී සාරා දකිනවා එයාගේ ළඟ තියෙනා වගේම බොනික් එක් ඔන්න මේ වීඩියෝ එකේ පුංචි ගැහැණු ළමෙක් අතේ තියාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ සාරා ටිකක් ලම් වෙලා පරීක්ෂා කරලා බලනවා. ඔන්න සාරා මේ වෙලාවේදී තවත් වැදගත් දෙයක් දකිනවා. සාරා, ටෝනි සහ රෙබෙකා මේ තුන්දෙනාගේ මැගේ මේ වෙදි තියෙනවා වගේම සුදු පාට ලපකැලල් ඔන්න මේ පුංචි ගැහැණු ළමයාගේ මුහුණෙත් තියෙනවා කියලා සාරා දකිනවා. මේ පුංචි ගැහැණු ළමයාගේ නම තමයි මරියා. මේ වීඩියෝ ටේප් එකේ හැටියට මරියා මේ දවසේ ඉඳලා තියෙන්නේ පල්ලියේ පැවැත්වුණු උත්සවයක. කොහොම නමුත් ඔන්න මේ විස්තර බල බල ඉද්දි එකපාරටම අද්භූත බලවේගයක් ලැබිලා මේ තුන්දෙනාටම පහර දෙන්න පටන් ගන්නවා. එකපාරටම
එකපාරටම ටෝනිගේ ළඟට අවතාරය ඇවිල්ලා ටෝනි වල්ලා ගන්නවා. සාරටයි රෙබෙකටයි වුණා වගේම සිද්ධියක් තමයි මේ වෙලාවේදී ටෝනිට වෙන්නේ. ඒක තමයි ටෝනි භයානක හීනයක් ඇතුළේ හිර වෙනවා. නමුත් ටෝනිගේ වාසනාවට සාරා සහ රෙබෙක ඇවිල්ලා ඉක්මනින්ම ටෝනිට කතා කරනවා. අන්න ඒක නිසා ටෝනි හිර වෙලා හිටපු භයානක හීනෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඒත් මේ වෙලාවේදීම ඔන්න මේ තුන්දෙනා දකිනවා මොකක් හරි අද්භූත බලවේගයක් ඇවිල්ලා මේ වෙද්දී ෆාදවත් මරලා දාලා ඉවරයි කියලා. Taman මේ හැප්පෙන්නේ සෑහෙන අද්භූත බලවේගයක් එක්ක කියලා මේක දැක්කට පස්සේ මේ තුන්දෙනාටම තේරෙනවා. කොහොම නමුත් ටෝනිට පස්සවිට පෙන්නනවා සාරා ටෝනි සහ රෙබෙක මේ තුන්දෙනාම කොහොමරි උත්සාහ කරන්නේ අර මරියා කියන ගැහැණු ළමයා ගැන විස්තර හොයාගන්න. නමුත් මේ වෙලාවේදී ඔන්න රෙබෙක ගෙදර නැහැ කියලා දැනගත්ත රෙබෙකගේ තාත්තා ඇවිල්ලා රෙබෙකට බනින්න පටන් ගන්නවා. අන්න ඒක නිසා රෙබෙක තරහින්ම තාත්තත් එක්ක යනවා ගෙදර. ගෙදර ගියා කියලා ප්‍රශ්නය අඩු වෙන්නේ නැහැ. රෙබෙක සහ තාත්තා අතර බහින් බස් විමක් යනවා. මෙන්න මේ වෙලාවේදී රෙබෙකගේ තාත්තට තරහ ගිහින් රෙබෙකට පහර දෙනවා. රෙබෙකටත් මේ වෙලාවේදී තරහ යනවා. රෙබෙක ඊට පස්සේ කාමරේ ඇතුළට ගිහින් ඇතුළෙන්ම දොර ලොක් කර ගන්නවා. ඊට පස්සේ ඔන්න මහ දරුණු දෙයක් මේ කාමරය ඇතුළේ සිද්ධ වෙනවා. ඒක තමයි මේ කාමරේ ලයිට්ස් නිවි නිවි දැල්ෙන්න පටන් ගන්නවා. මේක දැක්කට පස්සේ රෙබෙක බය වෙනවා. මොකද කලින් වතාවෙත් අවතාරයේ රෙබෙකගේ ළඟට එන්න කලින් මේ වගේ දෙයක්ම තමයි රෙබෙක දැක්කේ. අන්න ඒ නිසා රෙබෙක ආරක්ෂාවට පිහියක් අතට ගන්නවා. නමුත් ඒකෙන් නම් කිසිම ආරක්ෂාවක් රෙබෙකට ලැබෙන්නේ නැහැ. මොකද එකපාරටම අවතාරයේ ඇවිල්ලා රෙබෙකව අල්ල ගන්නවා. කලින් වගේම තමයි මේ වෙලාවෙදිත් ඔන්න අවතාරය අල්ලගත්ත නිසා රෙබෙක භයානක හීනය ඇතුළේ හිර වෙනවා. නමුත් අවතාරය දකින්නවත් එක්කම රෙබෙක කෑ ගහපු හඬ රෙබෙකගේ තාත්තට ඇහිලා තියෙනවා. තාත්තා ඇවිල්ලා දොරට තට්ටු කරනවා. නමුත් දොර ඇතුලෙන් ලොක් කරලා තියෙන නිසා තාත්තට ඇතුළට එන්න විදියක් නැහැ. කොහොම නමුත් මේ වෙද්දී ඇතුලේ ඉන්න රෙබෙකගෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැනේ. අන්න ඒක නිසා තාත්තා දොරේ අගුල කඩාගෙන ඇතුළට එනවා. මෙන්න මේ වෙලාවේදී තාත්තා දකින්නවා රෙබෙක බිම් වැටලා ඉන්නවා කියලා. මේක දැක්කට පස්සේ තාත්තා බය වෙනවා. තාත්තා ඊට පස්සේ රෙබෙකට කතා කරනවා. අන්න ඒක නිසා රෙබෙක භයානක හීනෙන් ඇහැරෙනවා. ඒත් මේ වෙද්දිත් බය වෙලා ඉන්න රෙබෙකගේ අතේ පිහියක් තියෙනවා. හීනෙන් ඇහැරෙනවත් එක්කම තවමත් බය වෙලා ඉන්න රෙබෙක ඒ පිහියෙන් කෙලිම අණිනවා තාත්තට. ඔනිට පස්සවිට පෙන්නන්නේ සාරා සහ ටෝනි. මේ දෙන්න එනවා අවුරුදු ගානකට කලින් අතුරුදහන් වුණ අර ගැහැණු ළමයාගේ අම්මව මුණ ගැහෙන්න. සාරා සහ ටෝනි ඇවිල්ලා මරියාගේ අම්මව මුණ ගැහිලා අවුරුදු ගානකට කලින් මරියාව අතුරුදහන් වුණ සිද්ධිය ගැන විස්තර ටිකක් අහගන්න තමයි උත්සාහ කරන්නේ. සාරා මේ වෙලාවේදී මරියාගේ අම්මට කියනවා මරියාගේ වයසම නංගි කෙනෙක් තමයි මට ඉන්නේ. ඇත්තටම අවුරුදු ගානකට කලින් මරියා අතුරුදහන් වුණේ කොහොමද කියලා. නමුත් මරියාගේ අම්මා සාරාටයි ටෝනිටයි කිසිම දෙයක් කියන්නේ නැතිව මේ දෙන්නව එළියට දාන්න තමයි හදන්නේ. ඒත් මේ වෙලාවේදී ඔන්න මරියාගේ අම්මා දකින්නවා සාරාගේ අතේ තියෙන අර සුදු පාට ලප කැලල්. ඒක දැක්කට පස්සේ මරියාගේ අම්මා එයා දන්න සම්පූර්ණ සිද්ධිය සාරාටයි ටෝනිටයි කියන්න පටන් ගන්නවා. ඇත්තටම උපතින් මරියාට කිසිම ආකාරයක අර වගේ ඇඟේ සුදු පාට ලප කැලල් තිබිලා නැහැ. පස්සේ තමයි මරියාගේ ඇඟ පුරාම අර වගේ සුදු පාට ලප කැලල් ඇති වෙලා තියෙන්නේ. ඇත්තටම ඒකට හේතුව මරියාගේ අම්මවත් දන්නේ නැහැ. කොහොම නමුත් ඊට පස්සේ පල්ලියේ උත්සවයක් පැවැත්වෙලා තියෙනවා. අන්න ඒ උත්සවයට මරියාත් ගිහින් තියෙනවා. ඒත් ඒ උත්සවයට ගියපු මරියා ආපහු ගෙදර ඇවිල්ලා නැහැ. මොකද මරියා එතනින් පස්සේ අතුරුදහන් වෙලා. මරියාව අවසානයේ දැකලා තියෙන්නේ පල්ලිය ළඟ තියෙන චතුරාශ්‍රය පැත්තේ. එතන පර්ණ නටබුම් වගේක් තියෙනවා. අන්න ඒ පැත්තෙන් තමයි මරියාව දැකලා තියෙන්නේ. එතනින් පස්සේ කවුරුත් මරියාව දැකලා නැහැ. පොලිසිය පවා එතනට ගිහින් පරීක්ෂා කරලා බලලා තියෙනවා. නමුත් අතුරුදහන් වුණ මරියා ගැන කිසිම හෝඩුවාවක් පොලිසියට ලැබිලත් නැහැ. ඔන්නෝම තමයි අවුරුදු ගානකට කලින් මරියාගේ අතුරුදහන් වීම වෙලා තියෙන්නේ. තවමත් මරියාගේ අම්මා මරියාව හොයන ගමන් තමයි ඉන්නේ. කොහොමනත් ඔනිට පස්සවිට පෙන්නනවා මේ විස්තරේ අහගත්ත සාරා සහ ටෝනි මෙතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ ඔන්න කලබලෙන්ම රෙබෙක එනවා සාරා සහ ටෝනිව මුණ ගැහෙන්න. රෙබෙකාර භයානක හීනෙන් නැගිටිනවත් එක්කම බය වෙලා හිටපු නිසා අතේ තිබුණ පිහියෙන් තාත්තට ඇන්නනේ. නමුත් තාත්තගේ ජීවිතේට හානියක් වෙලා නැහැ. රෙබෙක තාත්තව ඉක්මනින්ම හොස්පිටලෙට ඇඩ්මිට් කරලා තියෙනවා. රෙබෙක ඊට පස්සේ තමයි සාරා සහ ටෝනිව මුණ ගැහෙන්න ඇවිල්ලා තියෙන්නේ. රෙබෙක ඊට පස්සේ මේ සම්පූර්ණම සිද්ධිය සාරාටයි ටෝනිටයි කියනවා. සිද්ධ වෙලා තියෙන්නේ සෑහෙන භයානක දෙයක් කියලා සාරාටයි ටෝනිටයි තේරෙනවා. කොහොමනත් උනේ මේ වෙලාවද අපිට පේන්නනවා සාරාගේ වගේම රෙබෙකගේ ඇඟේ දැන් සම්පූර්ණයෙන්ම වගේ අර සුදු පාට ලප කැලල් පැතිරලා තියෙන්නේ. ඉස්සරහට මොන වගේ දරුණු දේවල් සිද්ධ වෙයිද කියලා ඇත්තටම කාටවත් හිතා ගන්න බෑ. එහෙමයි කියලා මේ ප්‍රශ්නේ මගහරින්නත් බෑනේ. අන්න ඒක නිසා සාරා රෙබෙකටයි ටෝනිටයි කියනවා අපි කොහොම හරි අවුරුදු ගානකට කලින් අතුරුදහන් වෙලා තියෙන මරියට ඇත්තටම සිද්ධුනේ මොකක්ද කියලා හොයාගන්න ඕනේ. අපේ මේ ප්‍රශ්නයට අනිවාර්යෙන් උත්තරේ එතන තමයි ඇත්තේ කියලා සාරා කියන කතාව ඇත්ත කියලා රෙබෙකටයි ටෝනිටයි තේරෙනවා. ඊට පස්සේ මේ තුන්දෙනාම යනවා අවසාන වතාවට මරියව දැක්ක ඒ තැනට. ඔයාලට මතක ඇතිනි මරියාගේ අම්මා කිව්වා පල්ලිය ළඟ චතුරාශ්‍රයක් තියෙනවා. එතන එහා පැත්තේ පර්ණ නටබුන් ළඟින් තමයි අවසාන වතාවට මරියව දැකලා තියෙන්නේ කියලා. අන්න එතනට තමයි මේ තුන්දෙනා එන්නේ. කොහොම හරි අවුරුදු ගානකට කලින් අතුරුදහන් වුණ මරියට ඇත්තටම සිද්ධුනේ මොකක්ද කියලා හොයාගන්න තමයි මේ තුන්දෙනා උත්සාහ කරන්නේ. කොහොමනත් ඔන්න මේ වෙලාවේදී සාරා රෙබෙක සහ ටෝනි මේ තුන්දෙනාම දකිනවා මෙතන යකඩ දොරක් තියෙනවා කියලා. ඊට පස්සේ මේ අය මේ යකඩ දොර ඇරගෙන කානුවක් කරහා එනවා වෙනත්ම තැනකට. ඉතින් මෙතන වටපිටාව බලද්දී මේ තුන්දෙනාට හුරු පුරුදු ගතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තමයි අර ආත්මය. ඇත්තට මේ මරියාගේ ආත්මය කියලා මම හිතන්නේ දැන් ඔයාලට තේරුම් ඇතිනේ. අන්න ඒක නිසා මම මෙතනින් පස්සේ මරියාගේ ආත්මය කියලාම කියන්නම්. මරියාගේ ආත්මය ඇවිල්ලා මේ තුන්දෙනාවම අල්ලගන්න උත්සාහ කළානේ. අන්න ඒ වෙලාවේදී මේ තුන්දෙනාම භයානක හීනයක් ඇතුළේ හිර වුණා. වතුර ගිලෙන්න ගියා. මරියාගේ ආත්මය ඇවිල්ලා තුන්දෙනාවම මරන්න උත්සාහ කළා. අන්න ඒ භයානක හීනේ දැක
දැකපු වටපිටාව තමයි මෙතන තියෙන්නේ කියලා මේ තුන්දෙනාටම තේරෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න මෙතන තවදුරටත් පරීක්ෂා කරගෙන යද්දි මෙතන ලිඳක් තියෙනවා කියලා මේ තුන්දෙනාම දකිනවා. කොහොම නමුත් ඔන්න එකපාරටම මෙතනට අද්භූත බලවේගයක් ඇවිල්ලා මේ තුන්දෙනාට පහර දෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔන්න සාරා එකපාරටම ඇදීගෙන යනවා මේ ලිඳ පැත්තට. සාරා හැම ඇදගෙන වැටෙනවා මේ ලිඳ ඇතුළට. නමුත් මේ ලිඳ ඇතුළේ ඉන්නේ සාරා විතරක් නෙවෙයි අවුරුදු ගානකට කලින් අතුරුදහන් වෙලා මිය ගිය මරියාගේ ආත්මයත් ඉන්නේ මේ ලිඳ ඇතුළේ තමයි කියලා සාරා දකිනවා. ඉතින් වලට හිතා ගන්න පුළුවන් නේ සාරාට දැන් මෙතනින් එළියට යන විදියක් නැහැ. ඒ විතරක් නෙවෙයි මරියාගේ ආත්මයත් දැන් ඉන්නේ සාරාගේ ඉස්සරහම. මරියාගේ ආත්මය ඇවිල්ලා තමන්ව මරලාදයි කියලා හිතුවට ඇත්තටම මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නෙවෙයි. මොකද ඔන්න මරියාගේ ආත්මය ඇවිල්ලා සාරාව බදා ගන්නවා. මෙන්න මේ වෙලාවදීම අවුරුදු ගානකට කලින් ඇත්තටම මරියාට සිද්ධුනේ මොකක්ද කියලා මරියාගේ ආත්මය සාරාට පෙන්නුම් කරනවා. අර උත්සවයේ පැවැත්වෙන අතරතුරේදී මරියා බොනික්කත් එක්කම මේ පරණ නටබුන් පැත්තට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේදී මරියා මේ ලිඳ ඇතුළට වැටලා තියෙනවා. ලිඳ ඇගිල්ල තමයි මරියා මිය ගිහින් තියෙන්නේ. ඔන්න ඔය හැම දෙයක්ම මේ වෙලාවේදී මරියාගේ ආත්මය විසින් සාරාට පෙන්නුම් කරනවා. කොහොම නමුත් ඔන්න මේ වෙද්දී මේ ලිඳ ඇතුළට වතුර පිරෙන්න පටන් අරගෙන තියෙන්නේ. නමුත් ටික වෙලාවක් යද්දී ඒ වතුර ටික සම්පූර්ණයෙන් අයින් වෙලා යනවා. මෙන්න මේ වෙලාවේදී සාරා දකිනවා අවුරුදු ගානකට කලින් ලිඳට වැටලා මිය ගිය මරියාගේ අස්ථි කොටස් තවමත් මේ ලිඳ ඇතුළේ තියෙනවා කියලා. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මරියාගේ ආත්මය මේ අයට කරදරයක් කරන්න නෙවෙයි උත්සාහ කරලා තියෙන්නේ. අවුරුදු ගානකට කලින් එයාට ඇත්තටම සිද්ධුනේ මොකක්ද කියලා එයා කියන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නනවා රෙබෙකා සාරාත් එක්කම එනවා සාරාගේ ගෙදරට. ඔන්න තවමත් සාරා ළඟ අර මරියාගේ බොනික්ක තියෙනවා. අවුරුදු ගානකට කලින් ලිඳට වැටලා මිය ගිය මරියාගේ අස්ථි කොටස් ගැන මේ අය පොලිසියට කියලා ඒ වගේම මේ අස්ථි කොටස් මරියාගේ පවුලේ අයට බාර දීලා තිබරයි. ඒත් තවමත් මේ දෙන්නගේ මැගේ තියෙන සුදු පාට ලප කැලල් තියෙනවා. ඒ වගේම මේ වෙද්දී සාරාගේ හිතට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නය තමයි අවුරුදු ගානකට කලින් පැවැත්වුණු අර උත්සවයේ අතරතුරේදී ඇයි මරියා තනියම බොනික්කත් අරගෙන අර වගේ පැත්තකට ගියේ? අන්න ඒක ගැන තමයි මේ වෙලාවේදී සාරා රෙබෙකාත් එක්ක කතා කරන්නේ. නමුත් මේ ප්‍රශ්නයට තවමත් උත්තරයක් නැහැ. ඒත් එක්කම සාරා මේ වෙලාවේදී දකින්න එයාගේ නංගි, ඒ කියන්නේ ජූඩි, අද්භූත බොනික්ක අතට අරගෙන කියලා. මේක දැක්කට පස්සේ සාරා බය වෙනවා. සාරා ඉක්මනින්ම ඒ බොනික්කව අයින් කරනවා. නමුත් මේ වෙද්දී පරක්කු වැඩි. ඒකට හේතුව තමයි සාරාගේ රෙබෙකාගේ ඇති වෙලා තියෙනවා වගේම සුදු පාට ලප කැලල් මේ වෙද්දී ඔන්න ජූඩිගේ අතෙත් ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒත් එක්කම මේ කාමරේ ඇතුලේ ලයිට්ස් නිවි නිවි දැවිලෙන්න පටන් ගන්නවා. නංගිවත් අරගෙන මෙතනින් එළියට පැන ගන්න තමයි සාරා උත්සාහ කරන්නේ. නමුත් ඔන්න එළියට පැන ගන්න විදියක් නැහැ. සම්පූර්ණයෙන්ම දොරවල් ජනෙල් ලොක් වෙලා ඉවරයි. මොකක් හරි දරුණු දෙයක් තමයි සිද්ධ වෙන්න යන්නේ කියලා මේ තුන්දෙනාටම තේරෙනවා. ඒත් එක්කම මේ කාමරේ ඇතුලේ තියෙන හැම දෙයක්ම එහෙමෙහි විසි වෙන්න පටන් ගන්නවා ඉබේම. ඊට පස්සෙ ඔන්න මේ කාමරයට එකපාරටම අද්භූත බලවේගයක් එනවා. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්වන්නේ ඇත්තටම අවුරුදු ගානකට කලින් මරියාට අර බොනික්කව හම්බ වුණේ කොහොමද කියලා. කැලේ වැටලා තිබුණු බොනික්කේ බල්ල අරගෙන එද්දී ඒක මරියා දැකලා තියෙනවා. මරියා ඊට පස්සේ ඒ බොනික්ක ළඟ තියාගෙන තියෙනවා. අන්න එතනින් පස්සේ තමයි මරියාගේ ඇඟෙත් සුදු පාට ලප කැලල් ඇති වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති මරියාගේ ආත්මය වටා සම්පූර්ණ ෆිල්ම් එකේ කතාව ගෙතුනට මේ ෆිල්ම් එකේ කතාව ඇතුලේ භයානක වෙනත් අද්භූත බලවේගයක් ඉන්නවා. බොනික්කව හම්බ වෙන අයට තමයි ඒ අද්භූත බලවේගයේ ශාපය වදින්නේ. අන්න ඒ ශාපය නිසාම තමයි අවුරුදු ගානකට කලින් මරියා මිය ගිහින් තියෙන්නේ. මරියාගේ ආත්මයට ඕන වුණේ එයාට ඇත්තටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා පවුලයට දැනුම් දෙන්න විතරයි. අන්න ඒක නිසා තමයි මරියාගේ ආත්මය බොනික්ක ළඟ තියාගෙන ඉන්න අය ළඟට ඇවිල්ලා එයාට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කියන්න උත්සාහ කරලා තියෙන්නේ. අන්න ඒ විදිහට මරියාගේ ආත්මය මුලින්ම එක කියන්න උත්සාහ කරලා තියෙන්නේ සෝනියාට සහ එයාගේ අක්කට. නමුත් ඊට කලින් භයානක අද්භූත බලවේගයේ ඇවිල්ලා සෝනියාව සහ එයාගේ අක්කාව මරලා දාලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති ඒ අද්භූත බලවේගය තමයි හැම දෙයක්ම කරලා තියෙන්නේ. ඒ අද්භූත බලවේගය දැන් රෙබෙකා, සාරා සහ එයාගේ නංගිව, ඒ කියන්නේ ජූඩිව මරලා දාන්න තමයි හදන්නේ. ඒත් මේ ෆිල්ම් එකේ එන්ඩ් එකේ හරියටම අපිට ඒක පෙන්නුම් කරලා නැහැ. සමහර විට මේ ෆිල්ම් එකේ දෙවෙනි කොටසක් උනත් එන්න ඉඩ තියෙනවා. අන්න ඒක ගැන හිතන්න ඉතුරු කරලා තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. ඉතින් මේ ෆිල්ම් එකෙන් ගන්න තියෙන්නේ මොකක්ද? කොහෙවත් වැටලා තියෙන බොනික්ක වගේ දේවල් නම් කවදාවත් ගෙදරකට නම් අරගෙන යන්න හිතන්නවත් එපා. මොකද මේ ලෝකේ අපි දැකලා තියෙන දේවල් වලට වඩා නොදකපු පැත්තක් තියෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් මේ ෆිල්ම් එක බලපු ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි, ඔයා තවමත් අපේ Inside Cinemax YouTube channel එක subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මේ වෙලාවේදී හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කිනවාගේ Cinemaxers, we will meet again.